විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මානව හිමිකම් කොමිසමටත් චෝදනා එල්ල කර සිටියා. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී අඛණ්ඩව විදුලිය ලබා දීම වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේ පසුගියදා සාකච්ඡාවක් පැවැතුණා. එම සාකච්ඡාවට විදුලි බල අමාත්‍යාංශයෙන් සහභාගී වූ නිලධාරීන් වෙත බලපෑම් එල්ල කරමින් ලිපි ලේඛන කිහිපයකටද අත්සන් ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. මේ රටේ හැම පුද්ගලයෙක්ගේම මානව හිමිකම කඩවීමක් වෙලා තියෙන පහුගිය අවුරුද්දෙම විදුලි බලය පැය භාගයක් හරි විසන්දිවීම. මම දන්නේ නැහැ මානව හිමිකම් කොමිසම ඇයි මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව මේ පිළිබඳ නීතිමය කටයුතු කරන්නේ නැත්තේ කියලා. මානව හිමිකම් කොමිසමට කිසිම ආකාරයක නියෝගයක් ලබා දීමට පුළුවන් කමක් නැහැ. කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට මෙන්න මේ පුද්ගලයන්ට ණයට ඉන්ධන දෙන්න කියන එක. එතකොට ඉන්ධන පොලිම එන එකේ වගකීම ගන්නේ මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ද? අනිවාර්යයෙන්ම අපි මානව හිමිකම් කොමිසමේ ඒ සමාජිකයන්ට එරෙහිව අධිකරණයට කරුණු දක්වන්න අපි කටයුතු කරනවා. මේ වගේම සහභාගී චතුරේක ලේකම්වරයාගෙනුත් විමසීමක් කරා. ඔවුන් එකඟ වෙච්ච නැති කාරණාවලට බලහත්කාරයෙන් අත්සන් ගන්න තියෙනවා. අමාත්‍යවරයාගේ මෙම චෝදනාව හරහා මානව හිමිකම් කොමිෂන් සභාවට අගෞරවයක් සිදුවන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් කරුණාසිරි සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළ සිටියේ. මේ පිළිබඳව වැඩිදුරටත් කොමිෂන් සභාවේ අනිකුත් සමාජිකයින් සමග සාකච්ඡා කර තීරණයකට එළමෙන බවයි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.